වර්තමාන තරුණ පරම්පරාව අතර ඉතාමත් බහුල වශයෙන් දක්නට ලැබෙන දෙයක් තමයි දික්කසාදය කියන්නේ. පුංචි නොගැලපීමත් ගලපගෙන ජීවත් වෙන්න හදනවා වෙනුවට තමන් නිවැරදිය නිතරම සිතන්නට යාම නිසා තමයි බහුලවම දික්කසාද යන සිදුවන්නේ. සමාජය ගැන හෝ තම දරුවන් ගැන හෝ නොසිතා ගන්නා මේ තීරණය කෙතරම් පටු තීරණයක්ද? කෙසේ වෙතත් බ්‍රසීලයේ වෙසෙන රෆායිල් ගොන්සල්වෙස් නැමති නීතිඥවරයා දික්කසාද නඩු ගැන කතා කරත් ඒ කතා කරන්නේ තමා අසලට පැමිණෙන යුවළවල් වෙන් කිරීමට නොව එක් කිරීමටයි. රෆායිල් මේ සංකීර්ණ ගැටලුව විසඳන්නේ පුංචිම පුංචි ප්‍රශ්න හතරක් විමසීමෙන් වීම තවත් විශේෂත්වයක්. දිනක් තමා මුහුණ දුන් අත්දැකීමක් ගැන රෆායිල් සේ ට්විටර් ගිණුමේ සටහන් කරන්නේ, මට මගේ ගනුදෙනුකරුවෙක් අහිමි වුණා, නමුත් මම යුවළක් එකතු කරා යනුවෙන් දීර්ඝ සටහනක් තබමින්. මේ යුවළ රෆායිල් වෙත පැමිණ තම දික්කසාදය ගැන කරුණු දැක්වූ අතර රෆායිල් තේරුම් ගත්තා ඔවුන් විවාහ වී තිබෙන්නේ ආදර බැඳීමකින් බව. අනතුරුව සියල්ලට පෙර ඔහු එම යුවළට ප්‍රශ්න හතරකින් යුතු ලියවිල්ලක් ලබා දුන්නා ඊට පිළිතුරු ලබා දෙන ලෙස පවසමින්. පළමු ප්‍රශ්නය වන්නේ මේ විවාහයේ දිගටම පවත්වාගෙන යාමට ඔබ දෙදෙනා මොනවද කරේ යන්නයි. නමුත් ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් කිසිවක්ම සිදු කර තිබුණේ නැහැ. දෙවැනි ප්‍රශ්නය වූයේ මේ ප්‍රශ්නවලට අද ගත යුතු හොඳම හා එකම තීරණය දික්කසාදය පමණක්මද යන්නයි. නමුත් එම යුවළගේ තීරණය වුණේ එකම විසඳුම දික්කසාදය නොවන බවයි. තුන්වන ප්‍රශ්නය නම් මේ තීරණය ගැනීමට ඔබට ඇති විශාලතම බලපෑම කුමක්ද යන්නයි. එනම් දික්කසාද වන ලෙස යහළුවන් නෑදෑයන් වැනි අය ඔවුන්ට කරන බලපෑම් මොනවද යන්නයි. එහිදී නීතිඥවරයා පැහැදිලි කර දුන්නේ ඒ බලපෑම් සියල්ලටම වඩා ඔවුන් දෙදෙනා එකට සිටිය යුතු විශාලතම හේතුව වන්නේ ඔවුන්ගේ දරුවන් බවයි. හතරවන ප්‍රශ්නය නම් ඔබ දෙදෙනා එකතු වීමේදී මොනතරම් ප්‍රශ්න ආවද, ඔබ ඒවාට එකට හිඳ ආදරයෙන් මුහුණ දුන්නේ කෙසේද යන්නයි. එහිදී ඔවුන්ට කෙතරම් ප්‍රශ්න ආවත් මෙවන් ගැටලුවක් නොවා බව එම යුවළ පැවසුවත් නීතිඥවරයා පවසා තිබුණේ අතීතයේදී වගේම වර්තමානයේත් මේ ගැටලුවලටත් එකට හිඳ මුහුණ දෙන ලෙසටයි. මේ ප්‍රශ්න හතර අවසානයේදී ඔවුන් දෙදෙනා මනා ලෙස පිළිතුරු දුන් අතර දින කීපයකට පසුව එම යුවළ නැවතත් රෆායිල් මහතාගේ කාර්යාලයට පැමිණ තිබෙනවා, ඒ සිය දික්කසාද තීරණය වෙනස් කර දීම ගැන ඔහුට ස්තුති කිරීම සඳහා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.